එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකව හැටියට ඒගොල්ලෝ බිමේ තත්ත්වයේ අද තීරුම් ගන්න තියෙනවා. ඒ නිසා තමයි සමගි ජන බලවේගයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අද එක්සත් ජාතික පක්ෂයේ 95%කට වැඩි පිරිසක් එකතු වෙලා විශේෂයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේම පළාත් සභාවල හිටපු අය ප්‍රාදේශ සභා ගම් මට්ටමේ ඒ සියලු නියෝජිතව අද එකතු වෙලා ඉන්නවා. බිමේ අය ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඉතින් ඒක නිසා එතුමාගේ නායකත්වයෙන් අපි සමගි ජන බලවේගය අපි ඉස්සරහට ගෙනියන්න කටයුතු කරමු. පවතින වාතාවරණ යටතේ විශේෂයෙන්ම අපි දැක්කා ආණ්ඩුව හදන්නේ කොහොම හරි කරලා කොරෝනා නෙමෙයි මලමිනි උඩින් හරි 3-2 අනුමත කරගන්නේ කොහොමද කියන කල්පනාව තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒ වගේම රටේ ජනතාවට අද විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ගෙදරකට යන්න බෑ, ගමකට යන්න බෑ, පාරේ යන්න බෑ, කාර්යාලයකට යන්න බෑ. එහෙමනම් අපි විශේෂයෙන්ම සමගි ජන බලවේගය හැටියට අපි පැහැදිලිව සජිත් ප්‍රේමදාස මැතිතුමාත් දිගින් දිගටම කිව්වා අපි පක්ෂයක් හැටියට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නම් කියලා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කිව්වා. තවත් සෙසු පක්ෂ ගණනාවක් කිව්වා ඉස්සෙල්ලාම රටේ ඇති වෙලා තියෙන විවසනය හදිසි තත්ත්වයක් ඇති වෙලා තියෙදි කොටසකට ඇඳිර නීතිය දාලා අනිත් කොටසට තවත් විදිහට මැතිවරණයට විතරක් ඉඩ දීලා මේ කරගෙන යන වැඩපිළිවෙලට වැඩිය අපිට රටේ ජනතාව වටිනවා. ඉන්සයි ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ අපි විසඳලා ඕන වෙලාවක මැතිවරණේ තියන්න ඒකේ ගැටලුවක් නැහැ. අපේ සහයෝගයත් ගන්න මේ ප්‍රශ්නේ විසඳ ගන්න කියලා. හැබැයි ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරන්නේ අපේ කිසිම සහයෝගයක් ගන්න නැතුව ඒගොල්ලෝ මේක කරන්න කියලා. හැබැයි දැනට ආණ්ඩුව අනාගෙන ඉවරයි. වැඩේ ඉවරුනාට පස්සේ තමයි ආණ්ඩුව නීති රීති ගෙනෙන්නේ. විශේෂයෙන්ම චීනේ කාන්තාවගේ කොරෝනා තත්ත්වය ඇති වෙච්ච වහාම ආණ්ඩුවට තිබ්බා ගුවන් තොටුපළ වහන්න. ඒ වගේම ගුවන් තොටුපළ මගින්ම පරීක්ෂා කරන වැඩපිළිවෙලක් කරන්න. හැබැයි ඉතාලියෙන් සහ වෙනත් රටවල් වලින් ආව 4-5000ක් එළියට ගියාට පස්සේ තමයි ආණ්ඩුව මේ නිරෝධායන වැඩසටහන පටන් ගත්තේ. දැන් අද ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා ගෙවල් ගෙවල් ගානේ කවුද ඉතාලියෙන් ආවේ, කවුද මේ ඩුබායි වලින් ආවේ, කවුද කුවේට් වලින් ආවේ, ඉංගලන්තෙන් ආවේ, ඇමරිකාවෙන් ආවේ කියලා ගෙවල් ගානේ ගිහිල්ලා හොයන්න. හැබැයි මේ වෙනකොට අද රටේ බහුතරයක් දෙනාට මේ රෝගේ බෝ වෙලා ඉවරයි. අද සැක සහිතව 400කට වැඩි පිරිසක් රෝහල් වල ප්‍රතිකාර ලබනවා. ඒ වගේම දැනට හඳුනාගෙන ඉන්නවා 50කට වැඩිය කොරෝනා පොසිටිව් තත්ත්වයේ ඉන්න අය. ඉතින් ඒක නිසා මේකට වගකීම බාර ගන්න ඕනේ ආණ්ඩුව. මොකද ආණ්ඩුව හරියට ක්‍රියාත්මක කෙරුවේ නැහැ ඒගොල්ලන්ගේ වැඩසටහන. දැන් පවිත්‍රා වන්නේ ආරච්චි කියන්නේ අපිට කොරෝනා වලට නිවාඩු දුන්නට ගැටලුවක් නැහැ, අපි දිනනවා. ඒ මතයේ ඉන්නේ. ඉතින් ආණ්ඩුවට 3-2 බලය ගන්න උවමනාවක් තියෙනවා නම් මිනිසුන්ගේ මලකඳන් උඩින් හරි ඒක කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම අද මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වෙට තමන්ගේ ආර්ථිකය හසුරවා ගන්න බැරි තරම් අධික වියදමක් තියෙනවා. කනබොන භාණ්ඩවල ඒ වගේම ජීවන වියදමේ ප්‍රශ්නයක් තියෙනවා. අඩුම තරමේ අපි හිතුවා ආණ්ඩුව ඉන්ධන සහනාධාරයවත් ජනතාවට ලබා දෙයි කියලා. මොකද 150ක සහනාධාරයක් ලබා දෙනවා. ලබා දෙන්න පුළුවන් තත්ත්වය තියෙනවා ලෝක වෙළඳපොළේ පොලේ තෙල් මිල අනුව. ඒක විතරයි දෙන්න පුළුවන් එකම දේ. හැබැයි ආණ්ඩුව මොකද කරන්නේ, තෙල් මිල වෙනුවට පරිප්පුයි සැමනොයි දීලා ජනතාවට ගොනාට අන්දන්න දැන් ලෑස්ති වෙලා ඉන්නවා. මොකද ජනතාව ඉල්ලුවේ නැහැ පරිප්පු ඉල්ලුවේ නැහැ, ඒ වගේම සැමන් ඉල්ලුවේ නැහැ. ඒ අය කිව්වේ මේ සහනේ ජනතාවට ලබා දෙන්න කියලා. ආණ්ඩුව ජනතාවට පරිප්පු කවලා මේ ප්‍රශ්නේ යට ගහන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා අපි කරුණා කරලා කියන්නේ ඉන්ධන සහනාධාරය ලබා දෙන්නේ නැත්නම් මැතිවරණේ සමය වුණත් අපි ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළගස්වන්න ලෑස්ති. මොකද එහෙම නැති වුණොත් ඒක ඉතාමත්ම අසාධාරණයි. අපේ කාලේදී අපි සහනයක් හැටියට ඉන්ධන සහනාධාරය ලබා දුන්නා. ඒ වගේම ඉන්ධන මිල අඩු වෙනකොට ඒකේ වාසිය ජනතාවට ලබා දුන්නා. ඉන්ධන මිල වැඩි වෙනකොට රටක් හැටියට අපි කිව්වා ලෝක වෙළඳපොළේ මෙච්චරයි මිල දැන් වැඩි වෙනවා කියලා. හැබැයි මේවා මොකවත් නැතුව ආණ්ඩුව අද සංගවගෙන ඉන්නවා. මොකද ආණ්ඩුවේ හැකියාවක් නොහැකියාව රටටම පෙන්නලා ඉවරයි. දිනසීය ඉතාමත්ම අසාර්ථකයි. ඒක අපිට වැඩිය ගෝඨාභය ජයරත්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාම පිළිගත්තා දිනසීයේ වැඩසටහන අසාර්ථකයි කියලා. අපේ කාලේ දිනසීයත් එක්ක ගණන් හදපුවාම සංසන්දනය කරපුවාම ජනතාවට සහන ගණනාවක් දුන්නා. ඉන්ධන අඩු කෙරුවා. ඒ වගේම ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, ගෑස්, ඒ වගේම රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කිරීම මේ සියල්ල කරා. ඒත් රටට හිතකර විදිහට කොමිෂන් සභා ටික සියල්ල ඇති කරලා ස්ථාපිත කරා දිනසීයේ වැඩසටහන ඇති. හැබැයි මේ ආණ්ඩුව කරපු දෙයක් නැහැ. මේ ආණ්ඩුව කරේ කොරෝනාව පතුරවාපු එක විතරයි. මොකද ඒකේ වගකීම සම්පූර්ණ ආණ්ඩුව බාරගත යුතුයි.
අපි ඇහුවා දිනසීය කාල අපේ කාලයේදී දිනසීය කාල සීමාවේදී ගැබිනි මාතාවරුන්ට රුපියල් 2000ක බඩු මල්ලක් ලබා දුන්නා. ඉතින් අපි ආණ්ඩුවේ මැති ඇමතුරුන්ගෙන් ඇහුවා ඇයි මේ දැන් මේ මල්ල දෙන්නේ නැත්තේ කියලා. හැබැයි ඒ අය කිව්වේ මේ දිනසීය ඇතුළත ගැබිනි මාතාවරුන් ගැබ්බැරක් නැහැ කියලා. ඉතින් ඒකත් ප්‍රශ්නයක්. මොකද ඒ සම්බන්ධයෙන්ුත් පරීක්ෂණයක් කරන්න වෙනවා. ඉතින් ඒකින්ද ගැබ්බැරක් නැති හින්දා දෙන්න කෙනෙක් නැහැ කියලා කිව්වා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ මැතිවරණයෙන් පස්සේවත් ඒ අය දරුවන් ලැබෙන්න ඉන්න අම්මලාට ඒ ගැබ් ගැනීමවත් සිදු වෙයි කියලා. ඔය දැන් ඒක මේ ශාපිගේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. මොකද ශාපි අත ගාපු නැති අයටත් දැන් ගැබ්බැරක් නැහැ. ශාපි අත ගාපු අයට නම් ශාපිගේ ප්‍රශ්නේ නිසා නැති අයට තාම ගැබ්බැරක් නැහැ. ඉතින් ඒක නිසා මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකටත් තවත් සූත්‍රයක් අපේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරන්න වෙයි. අඟුලිමාල සූත්‍රයේත් වැඩි කල නොගින්. දැන් පවිත්‍රා චීන ගෑනු කෙනාට නම් උම්මත් දීපු ගමන් ටක් ගාලා පවිත්‍රා මේ පවිත්‍රාගේ කොරෝනා හොඳ වුණාද චීන ගෑනිගේ කොරෝනා හොඳ වුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේක නම් තියෙන එකම විසඳුම පවිත්‍රාට තියෙන්නේ මේ 50 දෙනාටම පොඩි උම්ම එකක් දෙන එක. දීලා ඉවරලා කොරෝනා සුව කරන එක තමයි තියෙන්නේ.